දේශය කියන ලංකාවේ සන්ද ගැන ජිනීමාලොක්කාත් කතා කරයි. මොකක් දේමහත්තයට තින ප්‍රශ්නය නේද. හරියට මැතිවරණ කොමිසම ඉතාමත් විනිවිධ භාවයෙන් යුතුව ඒ කටයුතු කරගෙන යනම සභාපතිතුමා ඉට පස්සේ කොමසාරිස් ජනලාරවලයක් කොමසාරිස්වරුන් කිසිදු ප්‍රශ්නයක් නැතුව ඉතාමත් මැනවින් පාලනය කරමින් පවත්වගෙන යනවා. ජයගමු ශ්‍රී ලංකා පටන් ගමු. ජිනීවායකට මොකක්ද තියෙන අමාරුව. ලංකාවේ ඡන්ද ගැන ජිනීවා ලොක්කාත් කතා කරයි. ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් දැයි තමන්ගෙන්ම විමසන ලෙස තමා ශ්‍රී ලංකාවේ සියලු ඡන්දදායකයන්ගේ ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් සඳහන් කරනවා. සැප්තැම්බර් 9 වනදා ආරම්භ වූ මානව හිමිකම් කවුන්සලයේ 57 වෙනි සැසිවාරය අමතමින් තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ කියන්නේ බෙදුම් වාදයට උඩගිඩි දෙන්නේ කවුද කියලා බලලා ඒ අයට ඡන්ද දෙන්න කියලා තමයි නොකියා කියන්නේ. ඉතින් මේ දෙවසරකට ඉහත ශ්‍රී ලංකාවේ පැවති මහජන විරෝධතා මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දූෂණ සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටියද මේ ඉල්ලීම් බොහොමයක් ඉටු වී නොමැතියි සඳහන් කළ ඔහු 2024 දී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඡන්දදායකයන්ගේ ඉල්ලා සිටියේ ඔවුන්ට වඩාත්ම වැදගත් වන ගැටලු සම්බන්ධව අවධානය යොමු කරන්නට කියලා. ඉතින් කොහොම වුණත් ඩිප්ලොමැටික්ස් cannot monitor polls. ඉලෙක්ෂන් කමිෂන් වාර්තා කරන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පත. ඒ අනුව මේ අපි කියන්නේ තානාපතිවරුන්ට කොමසාරිස්වරුන්ට මෙවර මැතිවරණය නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති බව තමයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මේ සිරස්තලය ඔස්සේ වාර්තා කරන්නේ. ඉතින් ඔවුන්ගේ නෙවෙනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් අපට මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා කරන්නට වෙනවා. ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරන තොරතුරු ඔස්සේ දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.